වත් ලද සෙනින් ගෙනෙන අපගේ YouTube channel එකට පැමිණිය ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණ තවත් උණුසුම් පුවතක්. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ 11 කිලෝමීටර කණු ආසන්නේ අතලුවේම සිදු වූ රිය අනතුරෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා මිය යා මේ සිද්ධියට අදාළව කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන තිබෙනවා. අධිවේගී මාර්ගයේ පොලිස් ඒකකයේ සඳහන් කළේ ඉදිරි විමර්ශන සඳහා ඔහු පොලිස් භාරයට ගත් බවයි. කටුනායක දෙස සිට කොළඹ බලා දාවණි වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍ය සනන් නිශාන්ත රැගත් ජීප් රථය ඉදිරියෙන් දාවණිව කන්ටේනර් රථයක ගැටි අනතුරුව මාර්ගය ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. සිද්ධියේ බරපතල තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු මේ වන විට රාගම ශිෂ්‍යන රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙන්න එම පුවත නැවතත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ 11 කිලෝමීටර කණු ආසන්නේ අදාළුවේම සිදු වූ රිය අනතුරෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනන් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා මිය යා මේ සිද්ධියට අදාළව කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන තිබෙනවා. අධිවේගී මාර්ගයේ පොලිස් ඒකකයේ සඳහන් කළේ ඉදිරි විමර්ශන සඳහා ඔහු පොලිස් භාරයට ගත් බවයි. කටුනායක දෙස සිට කොළඹ බලා දාවණි වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍ය සනන් නිශාන්ත රැගත් ජීප් රථය ඉදිරියෙන් දාවණිව කන්ටේනර් රථයක ගැටි අනතුරුව මාර්ගය ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු මේවන විට රාගම ශිෂ්‍යන රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙවැනි උණුසුම් පුවත් ලද සෙනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon ද ක්‍රියාත්මක කරන්න.